ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා දිනුවන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා එතකොට පින්තුනි මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි ඔබට තේරෙයි අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක් මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා ශරීර ශක්තිය දුර්වල වෙනවා මිනිස්සු එන්නේ එන්න විරූපී වෙනවා මේ වගේ මේ මිනිස්යාගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය විනාශේ ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා හැබැයි පින්වතුනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙන. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා ඇතම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල අපිට දිව්‍ය ලෝක වලට වඩා මේ කාලේ මනුස්ස ලෝකෙ හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි ඒ කාලවල. ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකෙ හිත පිහිටවන දෙව්ලෝ පහළ වෙන කල්ප උක්ෂ දෙව්ලෝ පහළ වෙන විමාන ඒවා සමහර පින් ඇති අයට මනුස්ස ලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කියන. ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු සක්විති රජවරු ඒ අහසින් යන්න පුළුවන් චක්‍ර රත්න හස්ති රත්න ඔය ඔක්කොම පහළ වෙන්නේ සක්විති රජවරු පාව පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකේ අදයි දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකේ කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ලෝකයක් ගැන ඒ තියෙන. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 80000 වෙන කාලේ ඔය කියපු විදිහට මේ තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා විනාශයක් වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අවුරුදු 80000ට අඩු වෙච්ච කාලේ ඒ වෙනකොට ලෝකෙ බොහෝම දියුණු සස්ත්‍රීක කාලයක්. එවැනි කාලේ දඹදිව කේතුමති නම් බොහෝම සස්ත්‍රීක රාජ්‍යයක් පහළ වෙනවා. අද බරණැස ඉසිපතන කියලා අපි හඳුන්වන ඒ බරණැස් නගරෙම තමයි අනාගතයේ කේතුමති රාජධානිය බවට පත් වෙන්නේ මෛත්‍රී බුදුහාඳුර පහළ වෙන කාලේ. ඒ කේතුමති රාජධානිය තුල ඒ මුල් කරගෙන මුළු දඹදිවම පාලනය කරනවා සංක කියලා සක්විති රජ කෙනෙක් ඒ කාලේ. මේ සංක කියන සක්විති රජුරුවොත් සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුවන්ට සක්විති රත්න ඒ සේනාවන් ඒ සියල්ල ඉන්නේ. මේ සංක කියන සක්විති රජුරුවෝ ලෝකේ පාලනය කරනකොට මේ සංක නම් වූ සක්විති රජුරුවන්ට ඉන්නවා සුබ්‍රහ්ම කියලා අග්‍ර පුරෝහිතේ අර්ථයෙන් ධර්මයෙන් තමන්ට අනුශාසනා කරන පුරෝහිතතුමා. ඒ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ බැමිණිය තමයි සුබ්‍රහ්මවතී කියන බැමිණිය මෑණිය. මෙන්න මේ සුබ්‍රහ්ම කියන පුරෝහිතයාට පුරෝහිතතුමාටත් ඒ බැමිණියටත් දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බ්‍රහ්මවතී කියන මේ මෑණියන්ගේ කුස තමයි පිළිසිඳගෙන ලෝකේ උපදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සංඝ කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බවට පත් වෙච්ච සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ ඒ වගේම සුබ්‍රහ්මවතී කියන බැමිණියගේ දරුවා හැටියටයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 18000ක් කල් ගිහි ජීවිතේ වාසය කළා. ඒ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80000. එතකොට අවුරුදු 80000ක් දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 18000ක් කල් ගිහි ජීවිතේ තුල වාසය කරන බව දේශනාවේ තියෙනවා. එහෙම වාසය කරද්දී තමන්ගේ බිසව බවට පත් වෙලා ඒ කාලේ ඉන්නේ චන්ද්‍රමුඛී කියන දේවිය. බොහෝ කාලයක් සසර පෙරම් පුරාගෙන ආපු චන්ද්‍රමුඛී කියන දේවිය තමයි තමන්ගේ අග බිසව බවට පත් වෙන්නේ. ඒ මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේට එදා අග බිසව බවට පත් වෙච්ච තමන්ගේ දේවිය බවට පත් වෙච්ච චන්ද්‍රමුඛී කියන දේවිය තමන්ගේ එකම පුතු වන බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරණවිදි දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරෙන හැම බුදු කෙනෙක්ම මේ සතර පෙරණවිදි දකිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ
මේ සතර පෙර නිමිති දකින්නවා ඒ දකින්නේ දෙවියන්ගේ බලපෑමත් දෙවියන්ගේ මැදිහත් වීම මත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිය රජුරු සුද්ධෝදන රජුරු මොනතරම් උපක්‍රම යෙදුවත් මහලු මිනිස්සු නගරේ වෙනත් ප්‍රදේශයක පදිංචි කෙරෙව්වා ලෙඩ වෙන අය නගරේ වෙනත් ප්‍රදේශයක රෝගීන්ව පදිංචි කෙරෙව්වා නගරේ වීදි සංචාරය කරන්න පෙර නගරේ සරසලා ලස්සන දේවල් විතරක් පේන්න සලස්සලා පුදුම විදිහ ආරක්ෂාවල් යෙදුවා මේ ගිහි බන්ධනවල හිර කරලා තියාගන්න හැබැයි නියමිත කාලේ එනකොට දෙවියන්ගේ බලපෑම මත සතර පෙර නිමිති පේන්න පටන් ගත්තා සතර පෙර නිමිති දැක්කා ඒ වගේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරලා තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියලා දේවිය බ්‍රහ්මවර්ධන පුතු බිහි කරන දවසේ එදා සතර පෙර නිමිති දැකලා කලකිරිලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරන්න වාඩි වෙනවා එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ ගිහි ජීවිතය අතහැරලා මහා කැලේකට ගිහිලා දුෂ්කර ක්‍රියා කරනවා නෙමෙයි ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන ගත්තත් සතියයි දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලේ මෛත්‍රී බුදුහාඳුරන් කාලේ අවුරුදු 18000ක් ගිහි ජීවිතෙත් ගත කරා නම් අවුරුදු 80000ක් නම් ඒ කාලේ අවුරුදු දහස් ගාණක් ඉතින් දුෂ්කර ක්‍රියා කරන්නත් වෙයි තමා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒ සතියේ දුෂ්කර ක්‍රියා කරන්නේ මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා ඒ උඩුමහල් තලයේ තමයි වාඩි වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන්නේ. මේ සතියක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම විමුක්තියක් පිණිස යා යුතුයි කියලා හිතනකොටම දෙව් බඹුන් අහසින් ඇවිල්ලා බ්‍රහ්ම දෙවි කෙනෙක් අටපිරිකර පූජා කරනවා මේ අටපිරිකර පිළිඅල්ගෙන අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර දරා ගන්නවා තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවියම තමයි කිරිපිඩු පූජාව කරන්නේ එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදු වෙන්න පෙර දින කිරිපිඩු පූජා කරන්නේ චන්ද්‍රමුඛී කියන තමන්ගේ දේවියමයි මේ දේවිය පූජා කරන කිරිපිඩු දානේ වළඳලා දෙවියන් විසින් පූජා කරපු අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා තමයි නුග බෝමුල වැඩින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත් වෙන්නේ නුග බෝධීන් වහන්සේ මේ නුග බෝධීන් වහන්සේ ළඟට මාලිකාවේ ඉඳන් වැඩම කරන්නේ අහසින්මයි අහසින්ම වැඩම කරලා නැගෙනහිර දිශාවට මුහුණලා නුග බෝමුල වැඩ ඉඳලා කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ රාත්‍රී දෙවෙනි යාමේ චුතුපාත ඥානෙ ඇති කරගෙන රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා මෙහි මහ භද්‍රකල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා